ලක්වාහිනි අපි අදයිලා ඉන්නේ උමන්දා ග්‍රීන් හන්ට් එකට. මේක හරියටම තියෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ කොමර්ෂල් බැංකින් ඉස්සරහා. ඇත්තම කිව්වොත් මේක නැති දෙයක් නැහැ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඔන්න මම දැන් ඇවිල්ලා තියෙන්නේ මම ආසම කරන තැනකට. ඒ තමයි උමන්දව ග්‍රීන් හන්ට් එකේ අයිස්ක්‍රීම් කෝන එක. ඉතින් අපි බලමු මෙතන මොන වගේ ෆ්ලේවර්ස් ගොඩක් තියනවාද කියලා. එන්න. අයි අපිට කියන්නකෝ මෙතන මොන වගේ ෆ්ලේවර්ස්ද තියෙන්නේ කියලා. මෙතන ඔක්කොම තියෙන්නේ උමන්දාවේ කාබනික හිම කිරණ. ඒකෙන් උමන්දාවේම හදපුවා. මේ තියෙන නිල් කටෝල් ෆ්ලේවර් එක. ඒකෙන් කටෝල් වින් හතර තියෙන්නේ. මේ තියෙන්නේ චොකලට් එක. මේ තියෙන්නේ කෝෆි. මේක වැනිලා එක මේ සක්‍රිය කාබන් ඇක්ටිව් චාකෝල් එක මේ කහපාට එක මැංගෝ එක අඹ මේක දෝරිය මේක ඩ්‍රැගන් ෆෘට් එක මේක තල මේක තියෙන්නේ මුරුංගයි නෙල්ලි මේක මුරුංගයි නෙල්ලි කියවන මේකේ නෙල්ලි වල එන ඒ ඒ ෆ්ලේවර් එක එනවද නැත්නම් ස්වීට් ෆ්ලේවර් එකද තියෙන්නේ අහා නෙල්ලි රසත් තියෙනවා මුරුංග රසයි දෙකම ආ එතකොට මේ ටික ඔක්කොගෙම රස මේක මොකද්ද මේක කණෙක් කියලා තමයි කියන්නේ ඕන මට නම් දැක්ක ඔක්කොම ටික කණ හිතනවා අපි මොකද try කරන්නේ මට මෙදිනේ රසම එකක් දෙන්න ඒක හැට රස එක කියලා හැට රස එක කඩල රස වේද දන්නේ නැහැ ආල බලන්න තමයි ඕන් මේක රසයි මේක චු එහෙම අසුලින් ආහ මේ තලයක මේ කියන්නේ මේ ඔක්කොමලා උමන්දාවේ හදනේ වලේ ආහා එතකොට මේ මේවට ගන්න ingredients ඔක්කොම natural natural දේ උමන්දාවේ තියෙන natural දේවල් තමයි තා මේ චාකෝල් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ චාකෝල් කියන්නේ මේක සක්‍රිය කාබන් සාමාන්‍ය සක්‍රිය කාබන් අපි සාමාන්‍යයෙන් දෙනවා රෝහලක තාවත් වස බීලා අපි කියන පොයිසනස් පේෂන් කෙනෙක් ලෙඩිකාවත් අපි යාට දෙන්නේ ඇක්ටිව් චාකෝල් ඒක නම් ඇක්ටිවේටඩ් චාකෝල් කියන්නේ සක්‍රිය කාබන් ඒකෙන් වෙන්නේ විස පුරන එක මේක දැන් අපි දම්පිසි මාත්‍රාවකින් තමයි දාන්නේ මේකට එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ ඇඟේ තියෙන මිස උරනවා. ඒ වගේ මේක බබල් කැන්සර්ස් එක ගොඩාක්ම පිළිකාවලට හොඳ මේ කෑමක් තමයි මේ සත්‍ය කාබන් මේක ඉස්සෙල්ලාම ලංකාවේ අඳුන තුනේ අපේ සමන්තවස්ස ස්වාමීන් වහන්සේ උමන්දාවේ සම. එතකොට මීට අමතරව අපිට පොප්සිකල් උත් ගන්න පුළුවන් එක එක ෆ්ලේවර්ස් වලින් නේද? එන්න අපි බලමු පොප්සිකල් මොනවද තියෙන්නේ කියලා. අපේ චුට්ටක් කියනකො මේ පොප්සිකල් මොන වගේ ෆ්ලේවර්ස් වලින් තියෙන කියලා. මේ තියෙන්නේ මේක මාදම් වලින් හද ෆිල්ට් මේක ඔකුරු වද මල් ආහා හා හා ඉතින් පේන කැරට් එකේ ඔය මේක සත්‍යක ඇක්ටිව් ඇක්ටිවේටඩ් චාකෝල් සත්‍යක අම්බන්සතන අම්බ එක මේ ඔක්කොම ඒ කියන්නේ ඒ ඕගනික් දියුල් නම් දියුල් වලින්ම හදලා තියෙන අඹ සක්‍රිය කාබන් කැරට් සහ පොකුරු වදමන් මාදා මාදා එක මේ අලුතෙන් මාපු එකක් මට නම් දැන් මේවා දිහා බලන් ඉන්න බෑ මේ ෆ්‍රීසර් එක අරිනකොට මාරම සුවඳයි සුවඳේ සුවඳයි ලස්සනයි ඔක්කොමත් එක මට දැන් නම් කන්න ඕන ඉතින් මට කියන්න මේ ඔක්කොම දාලා කන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කොත්තු මට දෙන්නකෝ රසට කොත්තුවක් දාලා එහෙනම් අයිස්ක්‍රීම් මේ අපි අයිස්ක්‍රීම් පොත්තර දාන ඒවා යුදීඩියස් මේකේ අපි දානවා මේ පපල් කප් එක පොඩි කුඩු කරන තියෙන්නේ මේ තියෙන පුහුල් එක ඒක වේලම ඒකට පොකුණු අදමල් කලයක දාලා තියෙන්නේ ස්වභාවික කලයක මේ මාදා මේ තියෙන වරක වේලලා මේ තියෙන්නේ පැපල් සූකිරි පැපල් කෙන්ඩි එක ඒකට ස්වභාවික කලයක් දාලා තිනවා කහ
පොකුරු වදමල් නිල් කටු කියන කලර්ස් දාලා තියෙන්නේ ස්වභාවික පාටවල්. ඊළඟ මේ තියෙන උමන්දාවේ මාදන චොකලට් වර්ගය එකක් ඩාර්ක් චොකලට් එක අනිත් එක වයිට් චොකලට්. මේක අපි අයිස්ක්‍රීම් පොත්තක දා. දැන් නම් බලන් ඉන්නේ බෑ මට කන්න ඕන මේ මෙතන තියෙන දේවල්. මට මෙතනින් රසම රස අයිටම් ටිකක් දාලා හදලා දෙන්නකෝ අයිස්ක්‍රීම් කොත්තුව. මට දෙන නිල් කටු රොඩු එකයි ඩ්‍රැගන් ෆෘට් එකයි මැංගෝ එකයි. මෙච්චර වෙලා බලන් හිටිය හරි අමාරුවෙන් දැන් නම් බලන් ඉන්න බෑ. මෙච්චර මේ කෑමත් තියන්නේ කොහොමද මේ බලාගෙන ඉන්නේ. දැන් තියෙන කන්න අපි කාලා බලමු මේක මොන වගේ රසයිද කියලා. ආරම රසයි. මේ අයිස්ක්‍රීම් කොත්තු අර ෆ්ලේවර්ස් ගොඩක් මික්ස් කරලා හදපු නිසා පුදුම රසක් තියෙන්නේ. දැන් කොහොමද බලන් ඉන්න බෑ. අනිවාර්යෙන් ට්‍රයි කරන්න ඕන අයිස්ක්‍රීම් එකක්. මේකට මේ පොඩි දාලා තියෙන ටොපින් වෙන වෙනම හැපෙනවා. ඒ කියන්නේ එක එක ෆ්ලේවර්ස් වලින් දාලා තියෙන මේ වරක එකක් දාලා තියෙනවා. එතකොට මේ හිබිස්කස් එකක් දාලා තියෙනවා. ඒ ටොපින්ස් වෙන වෙනම හැපෙද්දි පුදුම රසයි.
ඇත්තටම මේ අයිස් ක්‍රීම් එක පුදුම රසයි. මම දැන් පැය භාගයක් විතර තිස්සේ කනවා කාලිවරයක් කරගන්න බැරුණ. ඒ තරම් පුදුම රසක් තියෙන්නේ මම දන්නේ නැද්ද කියලා මම හිතන්නේ මේකට මේ natural ingredients ඒ කියන්නේ organic ingredients use කරන හින්දාද දන්නේ. ඒක වෙනමම රසක්. අපි කඩින් කන අයිස් ක්‍රීම් එකට වඩා වෙනම තුම් රසක් තියෙනවා. මේ ස්පූන් එක උනා මේ waffle ස්පූන් එකක් දෙන්නේ අපිට අයිස් ක්‍රීම් එක කාලිවලා ස්පූන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මෙතන මේ healthy කියන්නේ healthy කෑම කන කට්ටියට මෙතන ශ්‍රී ලංකන් buffet එකක් තියෙනවා. මේ කැමති අයට ඇවිල්ලා healthy කෑම කන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන sweets item ගොඩක් තියෙනවා. juice bar එකක් තියෙනවා. ඒ වගේ eye cosmetics item තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම එන්න ඕන තැන. අමතක කරන්න නැතු මේ ice cream එක කන්න. පුදුම රසක්. ඔයාලා කාලි වෙලා comment එකක් දාන්න. ඒ තරම්ම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම આવත් try කරලා බලන්න. පුදුම රසක්. We'll be right back.